මෙදි මම බිහි වුණේ මේතන්ට ගෙනාවේ පරවියයි එල්ලේ කීඩාවයි. ඔය දෙක තමයි මේ තොපිතරා ඉන්න මෙන්න මේක බිහි වෙලා ඉන්නේ. මම පොඩි කාලේ ඉඳන් එල්ලේ කීඩාවටයි පරවියටයි නැදී. අද මම හොයාගෙන යනවා මේ තාත්තේ මොකද්ද මේක කියලා මට පට පට ගාලා පේනවා. එදා දේවල් අදට ගලපෙනකොට ලස්සනට පේනවා මේ තාත්තේ. බුද්ධි වර්ධනයේට බුද්ධි දියුණුවට කල්පනා ශක්තියට පරවියට ගහන්න සතෙක් නෑ මේ සතෙක් නෙමේ කිසිම දෙයක් නෑ. ඔය අතර ඉතින් මට කියන්න බැරි දෙයක් එනවා. ඒක තොපි කවුරුත් පිළිගන්නේ නැහැ. මටත් අදාළ නැහැ තොපි පිළිගත්තත් එකයි නැතත් එකයි. මාත් හොඳට බණ භාවනා කරපු එකෙක් අම් මෙදත් ඒ කරලා තමයි මේ ශක්තිය අවදි කරගත්තේ. නමුත් ඊට වඩා ප්‍රබලයි පරිවියට හිත බැඳු. මේ විශ්වයේ අද ඉන්නවා නම් කවුරු හරි පරිවියගෙන් යමක් ගන්න විශේෂිතම එකා මම කියලා මන් දන්නවා. මන් තරහා එකෙක් ගන්නෙත් නැහැ කියලාත් දන්නවා. අද උඹලගේ දරුවේ පරිවිය දන්න කියත් උඹලා මොකද කරන්නේ? දෙනවද හදන්න? ඒ පොතට යට වෙන්නේ නැහැ නේ මේක. හදන්න ගත්තොත් මේක පරිවි ලෝකපත් වෙමයි. එතන පොත ගන්න නැති හින්දා තොපි කැමති නැහැ. පරිවි හදන එක මූසලයි කියලා සමාජගත කරලා මූසලයා මං අදටත් හොයනවා මට අහුනේ නැහැ. නමුත් මං හොයාගෙන යද්දි මට පේනවා සුද්දා තමයි මේක අපිට කිල්ලෙව්වේ කියන එක. සුද්දා තමයි දැක්කේ මේක. අපේ රටේ අපේ සියල්ල විනාශ කරගෙන යන ගමනේදී මූ දැක්කා පරිවියා මේ රටේ විස්මිත සතා. අතීතේ පටන් මං බය නැතුව කියනවා මේ තාත්තේ. භාවනගේ තමයි ඔය කිලිගිරිය කියන්නේ. සිංහ පාද නෙමෙයි තියෙන්නේ පරිවි පාද තියෙන්නේ. හොයලා බලපිය ඇඟිලි 3යි පරිවියට තියෙන්නේ. ඉස්සරහට 3යි පිටිපසට 1යි. සිංහ පාද නම් ඇඟිලි 4ක් යන්න එපා නේ බා. ඒක කාලාන් රූපේ පහු කාලනවා සිංහෙක් ගේ විදියට නියපොතු හදලා තියෙන්නේ අම්මේ තාත්තා. මම බය නැතුව කියනවා මගේ දැක්ම. මගේ දැක්ම මට ඕන තරම් කියන්න අයිතිය තියෙනවා. උඹලගේ දැක්මට උඹලා බලා ගන්නilla. ඈ අතීතයේ සී විභූතිය මේ මව් පොළ බැබළුණා නම් මහුජද පඬිවරුන් හිටියා නම් අපේ රට සී විභූතිය කරා ගෙනියන්න තරම් උපදෙස් දීපු. නියත වශයෙන්ම පරිවියවුන් හදලා තිබිය යුතුමයි. මම බය නැතුව කියනවා මේ තාත්තා. ගලපල බලපිය අතීතයේ ලිපි හුවමාරුවට පරිවියක් ඉඳලා නැද රජකෙයි. එතකොට රජා ලිපි හුවමාරුවට පරිවියක කොයි තරම් ගත කරන්න ඕනද කාලේ? අන්න රට සී විභූතියෙන් ගැල මේ මොනවාද? බැබලෙනවාමයි. ඒක වළක්වන්න දෙයියන්ටත් බෑ අම්මේ තාත්තේ. මමයි දන්නේ. අද රටේ රජා පරිවිය හදනවද බා? රට මොකද වෙන්නේ? ආ බෑ ඉතතට රට හොඳ වෙන්න එපා බෑ. ඉතතට මිනිස්සු නූගත් කියලා නේ කියන්නේ බා. දැන් ඔය ටයිගෝඩ් දාගත්තු මහත්තුරු කියාගත්තු කාලකන්නේ අපතේ ටික ටීවී එකේ පෙනී හිටියොත් කියන්නේ අතීත මිනිස්සු නූගත් වත්මන් තත්ත්වයේ හරි බුද්ධිමත්. එහෙම නෙමෙයිද කියන්නේ බා? කොහෙන්ද බුද්ධිමත් වෙලා තියෙන අපේ විනාශය හොයාගෙන යන්න හිතන්නේ බා? විනාශයට දුවන් විතරක් බුද්ධිමත් වෙලා තියෙන. බුද්ධිමත් කියන්නේ අපේ විනාශය අපි අරන් තියෙන්නේ. ඉතලා බලපල්ලම් මේ තාත්තේ අපිට වැරදිලා කෙලවිලා ඉවරයි. නන්නත් ආරයි වත්මන. ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් උඹලට පුළුවන් නම් බේරියල්ලා. මයි කතාවේ හරයක් නැහැ කියලාත් මන් දන්නවා. මං හරයක් ඇතුව කතා කරන එක නෙමෙයි පුතා. ඌමනක මේ ටික ගන්නවා පටපට ගාලා. මට ඕන ඌමනවුන් ටික ඉතින්. අනිත් අපතේ ඔදියා මං බලන්නේ නැහැ. බලලා පළක් නැහැ. බලෙන් ගිල්ලන්න බෑ මේ දේ. දෙන්න පුළුවන් ක්‍රමේ තමයි මම දෙන්නේ. මං කතා කරන්න ඉගෙනගෙන නැහැ. උඹලට මේක රසකාරක දාලා ඔළුවට ගිල්ලන්න මට අවශ්‍ය නැහැ. මෙන්න මේක කැමති නම් ගනියව නැත්නම් නිකන් ඉඳපියව. මගේ තියරිය ඕක. ගත්තොත් කාටද? නොගත්තොත්? දැන් ආපහු ඵලයට උඹේ මතක කාලට.